අවසරයි අරිහතුන් වහන්ස, ධර්ම මාර්ගයේ ගමන් කරන විට කරදර වැඩි වෙනවාද? කරදර මතු වෙනවා, බාධක එනවා, ඒක ඇත්ත. දැන් ධර්මමාර්ගයේ ගමන් කරන පුද්ගලයාට තමා කර්මස්ථාන ලැබෙන්නේ. මේ කර්මස්ථාන ඇටියට තමන් තේරුම් ගත්තොත්, ඒ අනුව කටයුතු කළොත්, සතර කමඨයන් වැඩුවොත් තමන්ට ඉක්මනින් මේ කර්මස්ථාන ලැබිලා ඒ මාර්ගය පිරිසිදු කරගන්න පුළුවන්. ඒක නිසා ධර්මමාර්ගයේ යන කෙනෙකුට තමා දැන් අපි හිටමුකෝ, ප්‍රිය මනාප මිහිරි මధుර දේකට ඇලෙන මිනිහා ඒක දකින්නේ බොහොම ආමිස සුවයක්සේ, ඒක සැපතක්සේ, ඒක සතුටක් සොම්නසක්සේ. නමුත් අර ධර්මාර්ගය යන මිනිහට ඒක සතුටක් සොම්නසක් නෙමේ, ඒක යම් ආකාරයක ඇලීම උගුලක් හැටියට දකින්නේ. ඉතින් ඒ වගේ හැම දෙයක්ම අර ධර්මමාර්ගයේ යන මිනිහා මේ ප්‍රියමනාප දේවල් වැරදි බව දකින්නවා. අප්‍රිය අමිහිරි දෙයට ගැටෙන්න කල්පනා කරන්න. ඉතින් ඒ අනුව ධර්මමාර්ගයේ යන පුද්ගලයාගේ ඇටිටියුඩ් එක, ආකල්පය, ඒ පුද්ගලයාගේ දැක්ම, දෘෂ්ටිය අනුව තමා අර තියෙන්නේ. නමුත් මේ ධර්මමාර්ගයේ යෑම හරියට නොකරන පුද්ගලයා, ටිකක් විතරක් ධර්මය තේරුම් ගත්ත පුද්ගලයාට බාධක එන බව පේනවා වැඩිපුර. ඒ බාධක වැඩිපුර එනකොට අර සියල්ල සිද්ධ වෙන්නේ මගේ හොඳටමයි කියලා හරි ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියපු එක තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ සියල්ලෙන් විදී නිදහස් වෙන්න පහසුවක්, ලේසිකමක් ඇති වෙනවා.